බුදුර විරෝධතාවයට අදට දින 7ක් සම්පූර්ණ වෙනවා. සිංහල හා Hindu අලුත් අවුරුද්ද උදා වන විටත් මේ ජනතාව මහපාරේ සිය විරෝධය පළ කරමින් සිටියා. සටන දිනනතුරු මෙම අරගලය අත්හරින්නේ නැති බවයි ජනතාව පවසන්නේ. මෙම විරෝධතාවයේ පැවැත්වෙන ස්ථානයට පැමිණි හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. තමන් පැය 24ක කාලයක් නිරාහාරව සිටමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ බවයි ඔහු පවසන්නේ. පාස්කු ප්‍රහාරයේ විඳිතීන්ට සාධාරණීය ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබෙනවා. ඉතින් විශ්වාස කරනවා ඉතාමත් ඉක්මනින් මේ හැම දෙයකටම සාධාරණයක් ඉස්සර වෙයි කියලා. මොකද මිනිස්සු පුදුමාකාර විදිහට අසරණ වෙලා ඉන්නේ. තමන්ට හන්න බොන්න නැතුව රැකියාවක් කරගන්නට බැරුව ඔවුන්ගේ ජීවනෝපායවල ඔක්කොම බිඳිලා. ඉතින් ඒ සඳහා සාධාරණ සහ අර කිව්වා වගේ පාස්කු ප්‍රහාරයට ඒ චූදිතයන් නැත්තම් මෙතර ගාඩු මෝදර විරෝධතාවයට සහය පළ කරමින් පොළොන්නරුව දීප උයන ඉදිරිපිට අකණ්ඩ අරගලයක් ආරම්භ කර තිබෙනවා. මෙම අරගල භූමිය ඔවුන් රම් කර ඇත්තේ ගෝටා ගෝ උයන ලෙසයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.